සමිය යුඩිප් චැනල් එකට එකතු වෙච්ච ඔයා අයිබෝන් කියලා පිළිගන්න මම අද ආරංගෙන තාත්තලු TV එකට. ඉතින් මම අද වීඩියෝ එකෙන් අරන් එන්න යන්නේ ඔයා පාවිච්චි කරන OS එක. උදාහරණයක් විදිහට ඔයා Windows එහෙම නැත්නම් Linux මේ වගේ මොකක් හරි OS එකක් ඔයා පාවිච්චි කරනද? ඉතින් ඒ OS එකේ තියෙන desktop එක හැමතිස්සෙම ඔයාලා දැකලා එපා වෙලා ඇත්තේ. ඉතින් අපි කවුරුත් අවශ්‍යයි මේ desktop එක ගොඩක්ම ගොඩක් ලස්සනට තියාගන්න. මොකද අපි on කරපු ගමන් දකින්නේ මේ desktop එකේ ඉන්න. ඉතින් මම අද වීඩියෝ එකෙන් අරන් එන්නේ ඔයාගේ මේ කොම්පියුටර් එකේ තියෙන ඩෙස්ක්ටොප් එක ඕනම OS එකක් වේවා ඔයාගේ ඩෙස්ක්ටොප් එක කොහොමද මෙන්න මේ විදිහට ලස්සනට කස්ටමයිස් කරගන්නේ කියලා. ඇත්තටම කිව්වොත් වීඩියෝ කරන්න කලින් මතක් කරන්න ඕනේ මේක ඇවිල්ලා තීම් එකක් නෙමෙයි, මේක ඇවිල්ලා ස්කින් එක. ඔයාලා දන්නවා තීම් එකේ ස්කින් එකේ අතර වෙනස. තීම් එකක් කියන්නේ අපි තීම් එකක් මොකක් හරි ඇප්ලයි කරොත් ඔයාලා දන්නවා ඒකේ මයි කොම්පියුටර්, ෆයිල් මැනේජර් මේ හැම දෙයක්ම වෙනස් වෙනවා. ඉතින් මේකෙදි වෙනස් වෙන්නේ ඔයාගේ මෙන්න මේ වගේ ඩෙස්ක්ටොප් එක විතරයි. ඉතින් ඔයාට ඒක ඕන විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන්. ඉතින් මම අද වීඩියෝ එකෙන් කතා කරන්නේ මෙන්න මේ විදිහට කොහොමද ඔයාගේ ඩෙස්ක්ටොප් එක හදාගන්නේ කියලා. ඇත්තටම කිව්වොත් ඔයාලට මම ඉස්සරහට කියලා දෙන්නම් කොහොමද කරන්න කියලා. මේ ස්කින් එක විතරක් නෙමෙයි තියෙන්නේ, මීට වඩා ගොඩක් වෙනස් ලස්සන ස්කින් තියෙනවා. ඉතින් ඔයාලට ඒවා අරන් ඔයාලට ඕන විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන්. අපි ඉක්මනට වීඩියෝ එක ගිහිල්ලා බලමු කොහොමද මේ ලස්සනට හරියටම කරන්නේ කියලා. අපි ඉක්මනට යා වීඩියෝ එක. හරි යාළුවනේ, ඉතින් අපි බලමු කොහොමද ඔයාගේ ඩෙස්ක්ටොප් එකත් මේ විදිහට ලස්සනට හදාගන්නේ කියලා. ඉතින් මම ඇවිල්ලා දිනා වෙබ් පේජ් එකට. ඉතින් මේකේ නම රිමයින්ඩර්. ඉතින් මම පල්ලෙය ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා දෙනවා එක රිමයින්ඩර් කියලා. ඉතින් ඔයාලා මේ වෙබ් පේජ් එක ඇතුළට ඇවිල්ලා මෙන්න මෙතන තියෙනවා මේ සොෆ්ට්වෙයාර් එකක් ඩවුන්ලෝඩ් කරගන්න MB2 ගානක. මේක ඩවුන්ලෝඩ් කරගන්න ඔයාලා. ඉතින් මේක ඩවුන්ලෝඩ් කරලා ඉවරනට පස්සේ සාමාන්‍ය සොෆ්ට්වෙයාර් එකක් ඉන්ස්ටෝල් කරගන්න විදිහට තමයි මේක ඉන්ස්ටෝල් කරගන්න තියෙන්නේ. ඒ විදිහට ඔයාලා මේ සොෆ්ට්වෙයාර් එක සාමාන්‍යයෙන් ඉන්ස්ටෝල් කරගන්න. ඉතින් මම මේක ඉස්සෙල්ලාම ඉන්ස්ටෝල් කරගෙන ඉන්නා. ඔයාලා සාමාන්‍ය විදිහට මේක ඉන්ස්ටෝල් කරගන්න. මේවා නම් ඔයාලා ඇක්සෙප්ට් කරන්න එපා. මම නම් කියන්නේ මේක බොරුවට නියම් ওই වෛරස් ගාඩ් එනවා නම් මම නම් ඔපෙරා මිනි මේ වගේ නේ ඒවා. ඉතින් ඔයාලට ඕන නම් ඇක්සෙප්ට් කරන්න. මම නම් රෙකමන්ඩ් කරන්නේ නැහැ මේක. ඉතින් සොෆ්ට්වෙයාර් එක චුට්ටක් ඩවුන්ලෝඩ් වෙනවා පොඩි ගානක් ඇත්තේ. හරි, ඉතින් ඩවුන්ලෝඩ් වෙලා ෆිනිෂ් දෙන්න. ඉන්ස්ටෝල් නව්. ඕකේ, මේක ස්ටෑන්ඩඩ් ඉන්ස්ටෝලේෂන් දාන්න ඔයාලා. ඉන්ස්ටෝල්. හරි, ඉතින් ඉන්ස්ටෝල් ලයිවරයි. අපි මේක ෆිනිෂ් කරගමු. හරි, ඉතින් අපි දැන් ෆිනිෂ් කරාට පස්සේ මේක සාමාන්‍ය විදිහට ඕපන් වෙන්නේ නැහැ. මේක එන්නේ ඔයාලගේ මෙන්න මෙතන මේ යට ස්ටාර්ට් බාර් එකේ තියෙන මෙන්න මෙතන ඇවිල්ලා තියෙන මේ තියෙන රිමයින්ඩර් කියලා. ඉතින් මේක ඩබල් ක්ලික් කරලා ඔයාලා ඕපන් කරගන්න. ඉතින් මෙන්න තියෙනවා මම දැන් ඔය කියන්න යන වැඩ ගැහැල්ල තියෙන කොටස. ඉතින් ඔයාලට ඉස්සෙල්ලා මේක ඕපන් කරපුවම බලා ගන්න පුළුවන් ඉන්නේ මෙන්න මේ ඉලස්ට්‍රෝ කියලා එකක් විතර. මෙන්න මේ එනිග්මා කියන එකයි මෙන්න මේ CBN ඔන්නෝම කියන එකයි මම පස්සේ දාගත්ත දෙකක්. ඉතින් ඔයාට මේක මේ විදිහට ඕන තරම් පල්ලයට දාගන්න පුළුවන් ස්කින්. ඉතින් මම මේ ඔයාට උඩම එකයි සහ යටම එක වෙන්න මම ඩවුන්ලෝඩ් කරලා දාගත් ස්කින් දෙකක්. ඒ වගේම ඔයා ඉන්ස්ටෝල් කරගත්ත ගමන් ඔයාට බලා ගන්න පුළුවන් මේ විදිහට ස්කින් එකක් ඉලස්ට්‍රෝ කියලා. ඉතින් ඔයාලා මෙන්න මේකේ පල්ලයට ගිහිල්ලා ඔයාට බලා ගන්න පුළුවන් කොක් ක්ලොක්, ඒ වගේම ඩිස්ක්, Google network මේ විදිහට ඔයාගේ කොම්පියුටර් එකේ තියෙන සාමාන්‍ය අයිකන් ගොඩක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් මේකේ ක්ලොක් වලට ගිහිල්ලා මෙන්න මේක ක්ලික් කරලා මෙතන ලෝඩ් දෙන්න. ඔයාට බලා ගන්න පුළුවන් ඊට පස්සේ මෙන්න මේ විදිහට ක්ලොක් එකක් ආවා. ඒ වගේම ඔයාට Google ඕන නම් මේ විදිහට ලෝඩ් දීලා ඔයාට පුළුවන් මේව හදා ගන්න. ඒ වගේම ඔයාට මේක එපා නම් ආය අන්ලෝඩ් දීලා ඔයාට මේක ආයි රිමූව් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා ගත්ත අයිටම් එක උඩ ගිහිල්ලා රයිට් ක්ලික් කරලා මෙතන තියෙනවා අන්ලෝඩ් ස්කින් කියලා. ඒක දීලා ඔයාට අයින් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් දැන් ඔය කතා කරේ අපි මේකට ආපු එක. ඉතින් සහ මේ තියෙන්නේ මම ඩවුන්ලෝඩ් කරපු දෙකක්. අපි දැන් බලමු අර අයන් මෑන්ගේ ස්කින් එක ගන්න කොහොමද කියලා. ඉතින් ඒකට ඔයාලා යන්න ඕනේ ආයි වෙබ්සයිට් එකට.
ඒක ඇවිල්ල රිමයින්ට ඉස්කින්ගේ ඇති වාට පුළුවන් Google එක සර්ච් කරන්න රිමයින්ට ඉස්කින් ඩවලෝඩ් කියලා. ඒවගේ මන් දෙක කියලා දාලා තියෙනවා රිමයින්ට ඉස්කින් එක වෙබ්සයිට් එක. ඉතින් ඔයාට එකෙන් අයලා පුළුවන් මේක ඩවලෝඩ් කරගන්න. එහෙම නැත්නම් වෙබ්සයිට් එකට ගියොත් මේ වෙබ්සයිට් එකට වඩා තියෙන ගොඩක් අලුත් අලුත් ස්කින් ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් කියලා තියෙනවා. ඉතින් මෙන්න තියෙනවා නියෝන් ස්පේස්. ඉතින් මේ මේක තමයි මම අද කියන්න යන්නේ. සහ මෙතන තව ඔයාලට ඕන තරම් එක එක ස්කින් තියෙනවා ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මේක ඇවිල්ලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මෙතනින් MB63ක් වගේ වෙන්නේ. ඉතින් මේක මම ඩවුන්ලෝඩ් කරලා තියෙනවා කලින්. ඔයාලා මේක ඉතින් ඔයාලා මේක ඩවුන්ලෝඩ් කරගන්න මෙතනට ගිහිල්ලා ඉතින් මං කලින් ඩවුන්ලෝඩ් කරලා දින ඉඳ මම මේක ඩවුන්ලෝඩ් කරන්න යන්නේ ආය. ඒ හිඳ මම මේක ආය ඕපන් කරගන්න. හරි ඉතින් මෙන්න තියෙන නියෝන් ස්පේස් කියලා මෙන්න මේ වගේ අයිකන් එකක් තියෙන චූටි අයිටම් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් අපි බලමු මේක කොහොමද අරකට රිමයින්ඩර් තියෙන සොෆ්ට්වෙයාර් එකට ඇඩ් කරගන්න කියලා. ඔයාලා මේක ඩවුන්ලෝඩ් කරලා මේක ඩබල් ක්ලික් කරලා ඕපන් කරගන්න. ඩබල් ක්ලික් කරලා ඕපන් කරගත්තට පස්සේ බලා ගන්න පුළුවන් මෙතන තියෙන ස්කින් ඉන්ස්ටෝල් කියලා. ඒ වගේම ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් ටික් දාලා දිනවා. ඔයාගේ ටික් පෙටල නැත්තම් අනිවාර්යෙන් ඒවට ටික් දාලා මෙතනින් ඉන්ස්ටෝල් දෙන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන චූටි ප්‍රොසෙස් එකක් යනවා. ඒක ගිහින් ඉවර පස්සේ ඔයාලට පුළුවන් අර සොෆ්ට්වෙයාර් එක ඇතුළට ගිහිල්ලා මේක ඔයාගේ ඩෙස්ක්ටොප් එකට ඇඩ් කරගන්න. ඉතින් අපි දෙයියන් ඒ සොෆ්ට්වෙයාර් එකට මෙන්න දිනවා. රිෆ්‍රෙෂ් කරලා බලමු පොඩ්ඩක්. හරි මෙන්න ඇවිල්ලා තියෙනවා නියෝන් ස්පේස් කියලා. ඇත්තටම කිව්වොත් අනිත් ඒවට වඩා මේකේ මාර වැඩ ගොඩක් බලා ගන්න පුළුවන්. ඔයාලට පල්ලයට පල්ලයට ගිහපුවම අයිටම් හෙන ගොඩක්. ඉතින් ඔයාලා මේවා ලෝඩ් කරට කමන්නේ. ඔයාගේ කොම්පියුටර් එක ඔයාගේ කොම්පියුටර් එකේ ටිකක් ස්ලෝ වෙන්න පුළුවන් මෙයා වැඩිපුර දාගත්තම. ඉතින් මේකේ එකම જાතිය ගොඩක් වගේ ඔයාලට හොයා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට හොඳ වැඩක් තියෙන විතරක් මේකට දාගන්න. මොකද අනවශ්‍යව දාලා බොරුවට ඔයාගේ කොම්පියුටර් එක ස්ලෝ කරගන්න හදන්න එපා. ඉතින් මං ඔයාලට පෙන්වන්නම් පොඩි කොටස් ටිකක්. මේක ඔඩියෝ ප්ලේ එක මං අරන් පෙන්වන්නම්. මේකට ගියා මෙතනින් ඔයාලට ඕන එක ගාවට ගියා. ඒ ෆයිල් එකෙන් මෙතන ඊතලේ දාලා ඔයාලට ඕනේ කුඩු සිලෙක්ට් කරලා මෙතනින් ලෝඩ් දෙන්න තියෙන්නේ. ඊට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයාගේ මියුසික් ප්ලේයර් එක එනවා. ඉතින් මේක ඔයා ඇඩ් කරාට පස්සේ ඔයාලට මේක පුළුවන් ඔයාලට ඕන තැනකින් තියාගන්න. ඉතින් ඔයා මේක අදිද්දි මේක එන්නේ නැත්තම් ඩ්‍රැග් වෙන්නේ නැත්තම් ඔයාගෙලිමෙන්ට සෙටින් වලට ගිහලා මෙතන තියෙන ඩිසේබල් ඩ්‍රැගින් කියලා මේක එනේබල් කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක ඔයාලට ඕන තැනකින් ගිහිල්ලා සෙටප් කරගන්න. මම මේක මෙතනින් තියන්නම් උදාහරණ පොඩ්ඩක් පෙන්වන්න ඔයාලට. ඒ වගේම මෙතන තව තියෙනවා කැලෙන්ඩර්. ඉතින් මම කැලෙන්ඩරයක් කරන් මෙතනින් ඔයාලට ලෝඩ් දෙන්න ඕනේ නැහැ. මේක ඩබල් ක්ලික් කරපුවාම නිකම් එනවා. මේ විදිහට පුළුවන් ඔයාලට ඕන තැන් වලින් තියන්න. ඒ වගේම අපි තව බලමු මේකේ මොනවද තියෙන ඔප්ෂන් කියලා. ඒ වගේම මේ අට කොටස මෙතනින් තියන්න. මේ විදිහට මේක නම් අර කලින් තිබ්බ එක ආපු එකක්. ඔයාලට පුළුවන් මේක ඕනනම් අයින් කරගන්න අතෙන්ට ගිහිල්ලා. ඒ වගේම ඔයා මේක මෙතෙන්ට දාගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේක උඩ ගිහිල්ලා රයිට් ක්ලික් කරලා මේකේ සෙටින් වලට යන්න. පොඩ්ඩ ඉන්න. ඔව් මේකේ තියෙනවා වේරියන්ට්ස් කියලා. වේරියන්ට්ස් කියලා මේ වේරියන්ට්ස් එක ඇතුළට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ලාර්ජ්, මීඩියම්, ස්මෝල්, එක්ස්ට්‍රා ලාර්ජ් මේ විදිහට. ඉතින් මේක දීපුවාම ඔයාලට පුළුවන් මේ අයිටම් එක ඔයාලට ඕනේ ගන්නට මේකේ තියාගෙන සයිස් එක වට හදාගන්න. ඉතින් ඔයා කැමති විදිහට මේක හදාගන්න. ඒ වගේම අපි බලමු මේකේ තව මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේක ඔයාගේ මේ පැත්තට ගන්නත් පුළුවන්. ඒ වගේම මේ පැත්තට බම් පැත්ත දකුණු පැත්ත දෙකටම එන කොටස් දෙක ගන්න පුළුවන් ඔයාට. ඒ වගේම බබල්ස් කියලා දිනන මොකද්ද මේ බෝලයක් වගේ එකක් එන එකක් තියෙනවා. ඒ වගේම අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙහෙම එකක්. මේක සුපිරි. අපිට YouTube එකට එහෙම යන්න ඕන වුණොත් ඔයාලට කෙලින්ම YouTube එක එබපු ගමන් කෙලින්ම යනවා YouTube එකට. ආය ඔයාට මොනවත් ඔබ ඉන්න ඕනේ නැහැ. කෙලින්ම නවතින්නේ YouTube එකේ. ඉතින් ඔයාට මෙතනින් තව ඕන ඕනේ ඔයාට දාලා වෙනස් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා මෙතන ඩබල් ක්ලික් කරලා. ඉතින් හෙන්න ගොඩක් ජාති තියෙනවා. අත්‍රව මේක සුපිරි. ඉතින් ඔයාට අර වෙබ්සයිට් එකට ගිහිල්ලා තව ඕන තරම් ජාති ගන්න පුළුවන්. මේකේ එක එක ඒවා තියෙනවා. ඉතින් ඔයත් මේවා එක එක ඒවා අරන් බලන්න. මීටඩ හොඳ හොඳ ඒවා තියෙන්න පුළුවන්. මේ මොකද්ද
සුපිරි සුපිරි වැඩ කෑලි තියෙනවා මෙන්න මේ නියෝන් ස්පේස් කියන එක නම් සුපිරි. ඉතින් මෙන්න මේ වගේ අමුතුව මුතුව දාලා ඔයාගේ කොම්පියුටරේ ලස්සනට කස්ටමයිස් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේක එපානම් ඔයාලට පුළුවන් රයිට් ක්ලික් කරලා මෙතනින් අන්ලෝඩ් ස්කින් දුන්නා. ඉතින් ඔයාලට මේක ඇතුළට යන්න ඕනේ නැහැ. ඔයාගේ මොකක් හරි ඔප්ෂන් මේ අයිටම් එක ළඟට ගිහිල්ලා රයිට් ක්ලික් කරලා මෙතන තියෙනවා නියෝන් ස්පේස් කියලා. ඉතින් මෙතනින් ඔයාලට පුළුවන් ඕන ඕනේව ඇඩ් කරගන්න මෙන්න මේ විදිහට. ඉතින් අර GPS වගේ රේඩාර් එකක් වගේ එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ඔයාට ඕන ඕන විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන්. මේ විදිහට ඇත්තරම සුපිරි. කරලා බලන්න ඔයත් මේක ඩවුන්ලෝඩ් කරලා මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලේ ගැන කමෙන්ට් කරන්න. ඉතින් ඕක තමයි අද වීඩියෝ එක. ඉතින් ඔයාට ඕන නම් තව ඒවා දින වෙබ්සයිට් වල ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මොකක් හරි අවුලක් තියෙනවා නම් පල්ලේ අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඕක තමයි වීඩියෝ එක. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඕක තමයි මම දරන අපේ වීඩියෝ එක. මේ වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් ඔයාගේ යාළුවන්ට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න මතක කරන්න එපා. පල්ලෙහෙන් අනිවාර්යෙන් මේ වීඩියෝ එක ගැන ඔයාගේ අදහස කමෙන්ට් කරන්න. තව මොනවද ප්‍රශ්න තියෙනවද ඒ ගැන පල්ලෙහා කමෙන්ට් කරන්න. ඔයා අපේ channel එකට අලුත් එක්ක එන නම් අනිවාර්යෙන් පල්ලෙහා දින රතු පාට subscribe button එක බලලා ඊට පස්සේ bell icon එකත් අනිවාර්යෙන් ඔබාගෙන යන්න. එතරම් මාගේ ජෙඩ් දාපු ගමන් ඔයාලකට මේ ගැන ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඕක තමයි මම අදරන් අපේ වීඩියෝ එක. මේ වගේ තත්ත්වලු 2D එකෙන් හම්බෙමු. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරලා අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.